ර ම ් ව ත ත ු ම න ේ මේ මැකව පරක්කෙනෙක් දිහාට වල යම් කිසි වෙනසක් වෙනවද නැත්නම් සාමාන්‍ය ගිරවක වගේමද මවුන්ගේ පියාඩු වල වර්ණය සහ පියාඩු වල හැඩය ගත්තම අනෙක් සතුන් වඩා මඩක් වෙනස් වෙනවා එතන පියාඩු දෙක බව ඒ වගේ ශක්තිමත් බව ඒත් එක්කමගේ වර්ණ ප්‍රමාණය ඊට අමතරව ඇඟේ ඇතුළත තියෙන පියාඩු වල ස්තර ප්‍රමාණය ඒවා එකිනෙක වෙනස් වෙනවා ඒ නිසා මවුන් සාමාන්‍යයෙන් අනෙක් සතුන් වඩා වෙනස් පියාඩු ගන්නවා එහෙනම් වත්මන අපි ඊළඟට කතා කරන්නේ මැකව් පැරට් කෙනෙක්ගේ මොන වගේ විශේෂතාවය තියෙනවද නම් අපි කිව්වොත් ට්‍රේනින්ග් ගැන ගත්තොත් ඒ වගේ දේවල් ගැන අපි කතා කරමු. මොන්ගේ බුද්ධිමත්තම සාමාන්‍ය සතුන්ට වඩා සාමාන්‍ය කුල්ලන් වඩා මඩක් ඉහළින් තියෙනවා. ඒ නිසා මොන්ව අපි නිතරම ආශ්‍රය කරනවා නම් අපි ඕන් ළඟ ළඟ ආශ්‍රය කරලා නිතරම කතා කරනවා නම් මොන්ට යම්කිසි පුහුණුවක් දීම කියන්නේ වචන කීපයක් කතා කිරීම සහ අපේ පරිසරය පිළිබඳ හොඳින් සංවේදී බව දක්වීම වගේ හැකියාවන් තියෙනවා. වර්තමාන අපි ඊළඟට කතා කරමු මේ මැකව් පැරට් කියන ගිරවාව අපිට නිවසකදී හදන්න පුළුවන්ද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. ඔව් මාසි මම කලින් සඳහන් කරා වගේ මොන් ගුහා සිරියන ගුහය ඇතුළත තමයි අපි ගොඩක් අඩ හදන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් ඒක ආරක්ෂාකාරී ප්‍රදේශයක. ඒත් එහෙම වුණාට පස්සේ අපි දන්නවා මොන් මේ වත්තට උදාහරණයක් දැන් තියෙනවා වගේම මොන් කිසිම ගැටලුවකින් තොරව අපිට නිවස හදන්න පුළුවන්. මෙවැනි කුරුල්ලෙක්ට නිවස හදන නම් වැඩිතුමනේ අපිට මේ ලොකුම ප්‍රශ්න තමයි මෙයාලට මොනවද කන්න බොන්න දෙන්නේ කියලා. අපි කතා කරමු මොන් දෙන්නාට කෑම දීම ගැන. ඔව් මාසේ බෙදලා පස්සේ මෙයාලගේ කෑම දීම සම්බන්ධව මොන්ට විවිධාකාරයේ කෑම කියන අපි දන්නවා සාමාන්‍ය බෙදපු පොලේ තියෙනවා මොන් නිම නිය පිළිය කරපු කෑම. ඊට අමතරව අපි දන්නවා සීඩ්ස් එන්නත් අපේ ධාන්‍ය වර්ග අපිට මෙයාලට දෙන්න පුළුවන්. ඊට අමතරව මල් එවන් ෆ්ලවර්ස් සමහර කැටගරිස් අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව කොළ జాති. ඒගොල්ලේ විවිධාකාර විදිහට අපිට මොන්න මොන් පෝෂණ ලබා දීම සඳහා ආහාර ලබා දීමේ හැකියාව තියෙනවා. ඒක Tamanට දෙන්න හැකියාව තියෙන කුමන ආකාරයටද අපි ඒ විදිහට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතිතමනි අපි මෙවැනි ගිරවෙක් නිවසක හදනවා නම් මොන වගේ කරුණු පිළිබඳවද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ? මොන් ගතට පස්සේ අපිට මොන්ගේ විශේෂයෙන්ම අපි මේ සැලකිලිමත් වෙන්න ඕනේ මොන් දෙන පෝෂණ පිළිබඳව. මොකද මොන්ට යම්කිසි අපි දෙන පෝෂණ දැන් අපි උදාහරණයක් අපි ගත්තොත් එහෙම පිටින් සතු වෙනව කැල්සියම් හෝ යම්කිසි සංඝටකයක් අපි උද්ගත්තොත් ඒක ප්‍රමාණය ඉක්මවා ගියොත් ඒකත් විශේෂයිතයි ප්‍රමාණය අඩු වුණත් ඒ වගේම ප්‍රබල වශයෙන් මවුන්ට පේනවා පෝෂණ ඌනතාවය. එම නිසා අපි මුලින්ම මවුන්ගේ ආහාර රටාව සහ පෝෂණ රටාව ගැන මනා දැනුමක් තියෙනවා. ඊළඟ දේ තමයි මවුන්ට සපයනව දන්න අපි සාමාන්‍යයෙන් පණු බෙහෙත් අපි ගත්තට පස්සේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඒ පිළිබඳව මනා දැනුමක් සහ අවබෝධයක් තියෙනවා. ඊට අමතරව මවුන්ට අපි දන්නවා ඇස්විජිලෝසිස් එම නැත්නම් ඒකෙන් දිරීර ආසාදන ශ්වසන පද්ධතිය හා සම්බන්ධව ලොකුවට පැතිරෙනවා. එම නිසා දූවිල්ල සහ ඒ ෆංගස් ගැන දිරීර ආසාදීමේදී තියෙන පරිසර හැකියාව පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ වගේ අපිට මවුන්ව ඇති කරන්නේ පරිසර සාධක සහ ඔවුන්ගේ ආහාරට පිළිබඳ මනා දැනුමක් තියෙනවා. ප්‍රතිතමනි අපි පෝෂණය ගැන පෝෂණ ඌනතා ගැන කතා කරපු නිසා මට හිතෙනවා ඊළඟට අහන්න ලෙඩ රෝග ගැන මේ අගිරවට වැළඳෙන්න. ආසාදන ඊට අමතරව අපි දන්නවා මොන් දැතුනා පියාඩු වල තියෙනවා කැන්සර් එහෙම නැත්නම් පිළිකා තත්ත්ව. ඒ වගේ ලෙඩ රෝග වල යම්කිසි මොන් වැළඳීමේ තියෙන ප්‍රවණතාවය මතක් වැඩි. ඒ නිසා මොන් වැඩි වැඩි කිරීමේදී නිතරම මේ සම්බන්ධව හොඳ අවධානයක් අපි දෙන්න ඕනේ. හරි. සරසාවේ ටෙක්නික් එක කරන්න අද අපි කතා කරේ මකව් පැරට් කෙනෙක් ගැන. ඉතින් මේ පිළිබඳව අපිව දැනුවත් කරාට වෛද්‍යතුමනි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා.